මගේ රටේදී මට දැනුණා මම ජීවත් වෙන්නේ හිරකාරියක් වගේ නේද කියලා. සෞදි අරාබියේදී කාන්තාවන් සැලකෙන්නේ වහලුන් විදියටයි. ඉගෙනුම, විවාහය, රැකියාව වගේ කිසිම දෙයකදී අපිට කැමති විදියට තීරණ ගන්න බෑ. ඉතින් මේ දේවල් ඉවසගෙන මම මට වයස 18 සම්පූර්ණ වෙනකම් හිටියා. එදා කුවේට් වල ඉඳලා තායිලන්තයට වීසා හදාගෙන ගෙදර ආයට හොරෙන් තායිලන්තයට ගියා. නමුත් එතනදී ඒ අය මට ඕස්ට්‍රේලියාවට යන්න වීසා දුන්නේ නැහැ. මම මගේ සමාජ මාධ්‍ය සම්බන්ධකම් පාවිච්චි කළා. එක්සත් ජාතීන්ගේ සංගමයට මගේ පැමිණිල්ල ඉදිරිපත් කළා. ඊන්පස්සේ තමයි කැනඩාව ප්‍රථමයෙන් මට පිහිට වෙන්න ඉදිරිපත් වුණේ. මේ කතාව කියන්නේ 2018 අගෝස්තු මාසේ සෞදි අරාබියේ තමන්ගේ නිවසින් තායිලන්තයට ඇවිල්ලා තායිලන්තයෙන් කැනඩාවේ තමන්ට සරණ සොයාගෙන ගිය රහෆ් මොහම්මද් අල් කනෝන් කියන තරුණ කාන්තාව. ඇය ඇත්තටම මේ කතාව කියන්නේ සෞදි අරාබියේ තමන්ට කාන්තාවක් වශයෙන් සිද්ධ වෙච්ච අසාධාරණකම් ගැන කියන්නේ. ඒ කතාව අපි ඇල්කමිස් සංගරාවේ මෙන්න මේ විදිහට පහුගිය කලාපයක සටහන් කළා. ඊට පස්සේ එන ඊළඟ කතාව තමයි දුබායි එමීර් රාජ්‍යයේ, එක්සත් අරාබිය එමීර් රාජ්‍යයේ අගමැතිවරයා වන ෂේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්. ෂේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් කියන ඒ ප්‍රකෝටිපතියා, ඒ වගේම දුබායි පාලකයා තමන්ගේ එක් දියණියක් වන ලතීෆා කුමරියව හිර කරගෙන ඉන්න කතාව. ඇයත් උත්සාහ කළා දුබායි රාජ්‍යයෙන් පිටමං වෙලා ඉන්දියාවට යන්න වරක්. නමුත් ඇයව ගෝවේ වෙරළාසන්න ප්‍රදේශයකදී ඇයව අත්අඩංගුවට ගන්නවා දුබායි පාලනාධිකාරී සෙබලුන් අත්අඩංගුවටගෙන ආපහු බාර දෙනවා දුබායි රාජ්‍යය. අදටත් ඇය කොහේ ඉන්නවාද කියලා කියන්නේ කාන්තාවන්ට. සිද්ධිය තමයි මෙහි පෙරේදා සිද්ධ වෙන සිද්ධිය ජූනි 23 වෙනිදා. මේ ෂේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ තුන්වෙනි බිරිඳ වන හයා බින්ත් හුසේන්, ඇය ජෝර්දාන් රජුගේ දියණියක්. ඇය තමන්ගේ දරු දෙන්නත් එක්ක ජර්මනියට පලා යනවා මේ රජුව අතහැර දාලා. ඉතින් අපේ අද මාතෘකාව තමයි රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්. ලෙඩෙක් කියලා මෙතන කියන්නේ ශාරීරික රෝගියෙක් නෙමෙයි, මානසික රෝගියෙක්. ඒ වගේ මානසික රෝගීන් අපි අපේ වටපිටාවෙත් දකිනවා. කාන්තාවන් හිර කරගෙන, ඔවුන්ගේ ජංගම දුරකථන හිර කරගෙන, ඔවුන්ගේ නිදහස හිර කරගෙන ඉන්න අය. ඉතින් ඒ වගේ ලෙඩෙක් නොවී රජෙක් වෙන්න තමයි මේ ඔබට අපි කියන්නේ.